ඔබ සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට අද මම recipe එකක් ගෙනාවා ඒක තමයි ඔයගලන්ට මම කියලා දෙන්න හදන්නේ එළවලු රොටි හදාගන්නේ කොහොමද කියලා ඉතින් ඒක හරි පහසුයි හදාගන්න ඉතින් මම ඔයගලට කියලා දෙන්නම් පියරෙන් පියර ඒක කොහොමද ලේසියෙන් ඔයගලන්ට ගෙදරදීම මම restaurant එකේ style එකටම ඒක හදාගන්න විදිය අපි බලමු මුලින්ම අපි මේ පිටි මෝලිය කොහොමද ඒක හදාගන්නේ කියලා ඉතින් මෙතන තියෙනවා පාම් පිටි ග්‍රෑම් 500ක් ඒකට අපිට අවශ්‍ය වෙනවා මේ ලුණු ටේබල් ස්පූන් එකක් අපි ඒක දා ගන්නවා ඊළඟට මේකට අපිට පාවිච්චි කරන්න පුළුවන් තවත් එක රස වැඩි කරන්න මෙතන තියෙන මාජරින් ඉතින් මේ මාජරින් දාන්න පුළුවන් මෙතන ටේබල් ස්පූන් දෙකක් එකක් දානවා වෙන මොකුත් කිසිම අවශ්‍ය නැහැ සමහර අය එක එක දේවල් මේකට පාවිච්චි කරනවා මම මේ කිසි දෙයක් පාවිච්චි කරන්නේ නැහැ ඊළඟට මට මේකට තව පොඩි අවශ්‍ය වෙනවා මේ තෙල් පොඩ්ඩක් තෙල් ටේබල් ස්පූන් දෙකක් විතර මේ වගේ දාගත්තා ඊට පස්සේ මේක ඉස්සෙල්ලා මේ අපි මේ මාජරින් එක මේ පිටිත් එක්ක අපි මේක මේක බූල් කරගමු මොකද මේක සීතල ගතියට තාම මේ හයි වෙලා තියෙන්නේ මේ වගේ තුනී කරගෙන ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා සාමාන්‍ය වතුර උණු රසනේ වතුරවත් මේ සීතල වතුරත් නෙවෙයි අපි සාමාන්‍ය තියෙන වතුර තියෙන්නේ ඒ වතුර අවශ්‍ය වෙනවා මිලිලීටර් 300ක් වමන සමහර විට ඒක වෙනස් වෙන්න පුළුවන් ඒක එක රටවල්ල තියෙන ඒ තියෙන දේශ ගුණයත් එක්ක සහ ඒවල තියෙන පිටිවල තියෙන ඝනත්වයත් එක්ක ඉතින් ඒක නිසා මාට ආදේශ වශයෙන් කියන්න තියෙන්නේ මම වතුර මිලිලීටර් 300ක් සෑහෙන වෙනවා. නමුත් මම කියලා දෙන්න එක කොහොමද මේක ඉති කරලා ඒක පදම කොවිදට හදාගන්නේ කියලා. ඉතින් මේ වගේ ඔක්කොම මේ අපි තුනි කරගත්තා. ඊට පස්සේ මේ වතුර ටික ටිකෙන් ටික එකතු කරන්න වැඩි කරගන්න එපා වතුර. මම මේක මැල්ල ගත්ත නිසා මට ඇති වීවි. නමුත් මේ කවදාවත් මේ පිටි වලට වතුර වැඩි කරගන්න එපා. එහෙම වැඩි වුණොත් අපිට නැවතත් මේ පිටි තමයි අවශ්‍ය වෙන්නේ මේකට ඒ පදම හදාගන්න. ඉතින් මේක මේ විදිහට මේ තෙත ගැතිය තමයි මේක අනා ගන්න ඕන. මේ ගොඩක් තදේට අනා ගන්නෙත් නැහැ. ඊළඟට මේක ගොඩක් වෙලා මික්ස් කරන්න අවශ්‍ය දෙයක් උත් නැහැ. අපි නම් මේ පාන් වගේ හදද්දි ඔබල දැකති කලින් අපේ වීඩියෝස් වල ඒ වගේ මේ ගොඩාක්ම සොෆ්ට් කරන්න අවශ්‍ය නැහැ. ඉතින් ඔබල දන්නද මේ ගෝදාම ඩෝ එක මම කමිට කලින් වීඩියෝ වල කරලා තියෙනවා. ඒ නිසා ඒක ගොඩක් වෙලාවට මේ ගොඩක් වතුර දාන්නවත් මේ ගල්ලා ගොඩක් මේ විනාඩි 10 15 අනන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේක හොඳට මික්ස් කවලම් වුණාම මම පෙන්නන හරි පදමාවන් පස්සේ ඊයගේ පොඩ්ඩක් කවලම් කරන්නයි තියෙන්නේ. මේක ගොඩක් කාලෙ ගත කරන්න ඕන දේකුත් නෙවෙයි. මේ හැදි මොකද මේක පිපෙන්න දෙයක්වත් නෙවෙයිනේ ඒක නිසා ඔයගලන් ලොකුවට මේ කරන්න ඕනේ අත මේ අමාරු හැදෙනකම් මේක මේ මෝලිය හදන්න අවශ්‍ය වෙන්නේ ඉන්නේ මේ වගේ තෙතර තමයි මේක අවශ්‍ය වෙන්නේ මේ තියෙන පේන ඇති මෝලිය එච්චරයි මේක ඕන්ට වඩා කරන්න යන්න එපා නැත්තම් මේක ඉලාස්ටික් ගතිය වෙලා මේකෙදි අපිට හරියට බෝලේ මේ වෙන් කරගන්න අමාරු වෙයි ඒකයි එහෙම හේතුව මොකද අපි පළපුරුදු හැට තමයි ඔයගලන් කියලා දෙන්නේ ඉතින් මේ තියෙන්නේ දෝයක වගේ ප්‍රමාණයක තමයි දැන් මේ පදම ඇවිල්ලා තියෙන්නේ ගොඩක් වෙලා ඇණුවේ නැහැ අත්‍තර විනාඩි 3 4 විතර තමයි මේක ඇණුවේ මේ ඊළඟට මේක අනද්දි මතක තියාගන්න පිටින් අරගෙන එහෙම ඇතුලට තමයි හැන්නේ ඔයාලා පේන ඇති මේ හොඳ පදම ඇවිල්ලා තියෙන්නේ ඊළඟට මේක තෙල් වැඩි කරගන්න අවශ්‍ය දෙයක්වත් නෙමෙයි හරි ලේසියි මේක අනා ගන්න ඉතින් එහෙම අනාගෙන ඉවරලා මේ මේක තියෙන ඔක්කොම වටේ තියෙන ඔක්කොම පිටි අවලං කරලා ගන්න ඊළඟට මේ බලනවා මේ වගේ සොෆ්ට් කතිය තමයි තියෙන්නේ. ඊට පස්සේ මම මේක තෙල් ටිකක් ආලේප කරන හොඳ රුටි කළා මේක පෑ භාගයක් විනාඩි 45ක් විතර පැත්ත කරලා තියන්න. ඊට පස්සේ අපිට පුළුවන් බෝල කඩා ගන්න. ඔගොල්ලෝ පේනද? හරි සොෆ්ට්. ඉතින් මම මේ වගේ තෙල් පොඩ්ඩක් මේ රුඩින් දාහම මේ සොෆ්ට් කතිය තියෙනවා. මේක මට පේනවා මම මේ ලං කරලා පෙන්නන්නේ ඒක ඔයගලට මේක පහසුව බලා ගන්න. ගොඩක් අය වැඩල් තියෙන්නේ මට සමහර කියලා තියෙනවා රොටි හැදුවාම හරියට හිටින්නේ නැහැ කියලා. ඒ කියන්නේ අර වත්තේ ගතිය මදි. ගොඩක් ඊළඟට ගොඩක් තෙත් කරගන්නත් එපා. මගේ සොෆ්ට් එකේ තියෙනවා නෑල්වා. ඉතින් මේක දැන් මම තෙල් ටිකක් දාලා තියෙන්නේ. මේ විදිහට ඊයත් තෙල් ටිකක් දාලා මේ වගේ තව පොඩ්ඩක් තෙල් උඩින් දාලා මේක මේක රෙස්ට් වෙන්න තියන්නේ විනාඩි 5 භාගයක් විනාඩි 45ක් විතර මේක මේ උඩින් පිටි කොලයක් දාලා වහලා තියන්න. ඊට පස්සේ අපි අපිට පුළුවන් බෝල කරගන්න මේක. ඉතින් මේ තියෙන්නේ මම දැන් අර කලින් අනාගත්ත මේ මෝලිය. ඉතින් බලන්න මේ හරි සොෆ්ට් එකක් තියෙනවා. ඔන්න බලන්න. එහෙම තියෙනවානේ මේ 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 පාර මේ විදිහට තියෙනවානේ මේක උඩට එන්න විදියක් නැහැ ආවොත් තියෙන්නේ ඒ කියන්නේ හයි ඇටාමඩෝ එක
මේ උනන් පස්සේ මේ ඉදිරිය තියෙනවා නේ ඉංග්‍රීසි පාර හැම තියෙනවා නේ කියන්නේ soft හොඳට soft එකට තියෙනවා ඊළාට මේ වගේ භාජනයක් අපි ලෑස්ති කර ගන්න ඕනේ දැන් මේක බෝල කරලා දාන්න ඉතින් බෝල එක බෝල එකේ මේ weight එක මම ඔයගලන්ට කියලා දෙන්නම් මේක ඇවිල්ලා ග්‍රෑම් තියෙන්න ඕන ම 80ක් තියුණ හොඳටම ඇති ඉතින් ග්‍රෑම් 80ක ප්‍රමාණය හොඳටම ඇති ග්‍රෑම් 100ක් ලොකු වැඩි මේකට ඉතින් ඒක නිසා මෙන්න මේ විදිහට මේ බෝල බෝල කරලා මේ විදිහට කඩා ගන්න මම කල්ුත් කියලා ඇති මේ විදිහට මෙහෙන් බෝලේ අරගෙන මේක ඇතුලට කරලා මේ ගුල් කරලා මෙන්න මේ වගේ ප්‍රමාණය ඉන්නේ පොඩි ප්‍රමාණයක් තමයි අවශ්‍ය වෙන්නේ මෙන්න මේ වගේ පොඩි බෝලයක් මේක තමයි කැල්ල ග්‍රෑම් 80ක් ඉතින් මම මේ අතේ මගේ මේ පළපුරුද්දෙන් මම මේක කරන්න පින්නන්නේ නමුත් මේක අනිවාර්යයෙන්ම ග්‍රෑම් 80ක් වෙන්න ඕනේ නැහැට මේ වගේ පොඩියට මොකද ගොඩක් ලොකුවට හදා ගන්න ඒ බෝල පොඩියට හදා ගන්න ඉතින් අපි මේ විදිහට बोल खाटली पास तम प्रमाण हेट प्रमाण प्रमाण दसू ये अरगे मेरी कलगत्ता हर डो हर रेस्ट पास मेवाद मत तीयागा गैवन तीयानी पुट පරතරේ තියෙන තියාගන්න. මම තවයක් කියලා දෙන්න. එච්චරයි. ඊට ලේසි. ඉතින් මේ මම මෙහ කඩාගත්ත බෝල ඔක්කොම ටික මම පෙන්නලා තියෙන්නේ. ඉතින් මේක දැන් මේ කුඩින් මේකත් වේලෙන දෙන්න එපා. මේ කුඩින් හොඳට තෙල් ටිකක් ආලෙප කරන්න මේ ආකාරයෙන්. ඒක ලිවල්ල මේකත් තියන්න ඕනේ පැය භාගයක් පමණ. මේක රෙස් කරන්න. ඒක කළා තමයි මේක අපි බෝලෙට අපි ෆිලින් එක समहार तेल पुरा तेल वहाल तेल वली कर मत करमे तेल गाली वाले वहाल तीन पै बार इत पस पुड़वा डोकिंग बेड पटंग इतना बोल टीक हदागत दें बोल टीक रेस्ट अभी अम्म मे एक फिलीन हदाग मम पेन्न इक फिलीन अवश्य मेतन तीन क्यारे तीन पुला मे मम्मी क्यारे ग्रेट कल तीन नम तो पुला क्यारे मे कुटना पुलादी मकर इलाट क्यारे तीयन लेकिन मेतन तीन मे गोव तीयन लीक्स तीयन इला मेतन मैं लून टखी कपाग लून तीयन रंपे तीयन कर पिंच तीयन इलाट सुन तीयन मेतन तीन मे अवमेरी इलाट अभी अवश्य पड़ी खरी हदाग सा मेतन तीन कुर्द पोत तीयन गम मिरी तीयन का मिरी कुछ इलाट मैं मेतन पावचिक मेकट मे अमु तुन पहा अम तुन पहां लून तीयन इलाट मैं थंबगत अल तीयन मेकट कह चुट दाल तमिक थंबगत्ते मे अल हट मे වතුර හොඳට ඇරලා තමයි මම මේ තලාගෙන තියෙන්නේ නැත්තම් මේ ගොඩාක් තෙතගතිර හදාගන්න එපා. එතකොට මේ අපිට මේ වැඩේ කරන්න අමාරු වෙනවා. මොකද මුළු ඩෝ එකම මිශ්‍රණයම මේ ගොඩක් සොෆ්ට් උනොත් මේක අපි නවන්න කරන්න අමාරුයි. ඒක නිසා තමයි මම මේක ටිකක් මේ හයියට වගේ තමයි හදාගෙන තියෙන්නේ. පේන ඇති. ඒක නිසා. ඉතින් අපි මේ නම් හදාගමු. මේ වගේ තෙල් ටේබල් ස්පූන් තුනක් විතර දාගන්න ඕනේ. ඒ දාගෙන ඉවරලා අපි ඉස්සෙල්ලම අපි වටන් ගන්න ඉස්සෙල්ලම රම්පි ටික දාන්න. हतरा फला मेकोदेनोनी रसबुस्ती ඉතින් අපි මේ දාගත්ත ටික මේ තැම්බීගෙන එනකොට අපි මේ එළවලු ටික අපි එකතු කරමු නේද ඉතින් එළවලු ටික මේ විදිහට විනාඩි 4ක් 5ක් විතර තැම්බෙන්න දෙන්න ඊට පස්සේ තමයි අපි තුන පහ ටික එකතු කරන්නේ මේ කුඩු ඒ දම් තමන්ගේ දැවිල්ල අනුව බල් එකතු එකතු කරන්න කැමති විදිහට टी स्पून या कितना स्पून
ඊළඟ ටීස්පූන් දෙකක් මම එකතු කරනවා මේ අපේ මේ තුන පහ කුඩු ටික. ඒ වගේම ටීස්පූන්යක් එකතු කරනවා මේ කහ කුඩු. ඒ වගේම ලුණු පරිස්සමෙන් බලාගන්න ලුණු ගොඩක් වැඩි කරගන්න එපා. මොකද මම මේ අපි බලාගත්තේ මේ පොටේටෝ වලටත් අපි දාලා තියෙන්නේ මම ලුණු. ඒ නිසා ලුණු දෙක වැඩි වෙන්න පුළුවන්. මේ වගේ තැම්බීගෙන එනකොට දැන් ලිපේ තියෙන ගින්දර බොහොම අඩු කරන්න ගොඩාක් අඩු කරලි ඉවරලා ඊට පස්සේ අපි කුතු ගන්න මේ අපි මේ පොටේටෝ ටික. අප පොටේටෝ වැඩිපුර ටිකක් අරන් තියෙන ඉතින් අවශ්‍ය නම් අවශ්‍ය ප්‍රමාණයට අපි ටික ටික කරගන්න. ඉතින් මේ අන්තිමට තමයි මම विशेष दोई अभी कवलंकर मेकती रसने पिटे गुड़ा दूर दीवे पारिश्रम मेकती कूल बाकी इट पास अभी हदागम अभी मेत हदागन तीयने फिली हदागन अभी मेकला आगे मेवागे अपने पुल मे आगे चुपिंग बोर्ड नगे स्टील बेच बेच पुल पकोमारी पास मेक मे तुणी कर पास मम्मी पास मेवागे बोले अरगना मेरे तुणी करवाई तुणी कर ला सॉफ्ट सा अतिम तुणी कर पुलवा मेदे आप मे आकार तुणी कर पुलवा इतंगट अभी मतगति आगे मेक मे फिरी दादी मेक मेतनी मे पोडक नवागा सपोर्ट इट पास मे वे मिशन त्यागा मत त्यागा मेक रंपकार पुंचे मे मैं करना हेतु बदकनी कनकोट मे वे त्यागा मे मे अयन करंजॉय कर बेगा मेट अंदी का मार्केट त्याग त्यागे ना कितने पास से मेरी देते नाम आ गया ना इकल मेरी देते नहीं लेंगे ना कम भी देते हाथ आ गया ना हाथ ने उपकम ठीक है कितने मेरी देते हाथ आ गया ना मैं आगे कितने खाद आ गया मापी लेकिन तेल पोड़ा का तेज आगे निकला मेरे तू नहीं कर गया ना नहीं कल भी जाएगा मेरे को लगा मेरी देते कैमती विद्यट तुणी कर मदपोमारी मेक इन कर पिटी गोडकिन अभी अयन कर मे विद्य मेटी हदागम हदाग इट पास अभी पैन के तील अभी मेक मे कुर अब मे वे तटिया खराब करना मे इधर त्यागम सर मेरे पे बोद मेके हाई पे तीन मे कुर मेक मतक त्यागा हमारी मे गिंदर वैडी करना बहुम मीडियम हीट हेतु मेकमी कुकना पुलवा पाट विनवा पारिश्रम तेन बल्ल हट कुर मेवागे तटिया पुल फ्रई पैन मेवागे कखोदे कक्ति आगे अदाग पुलवा
ඉතින් මේක දෙපැත්ත හොඳට මේ විදිහට මේ එක සීල් කරගන්න හොඳ ඊට පස්සේ අපිට පුළුවන් මේක මේ මේ ආකාරයෙන් මෙහෙම කිල්මේ අතට මේ ඔක්කොම එකට තියාගන්න පුළුවන් කියලා එකම විදිහට මේ කුක් කරපන හැබැයි අත පිච්චෙනව නම් ඔයගොල්ලන්ට පුළුවන් ටොං එකක් පාවිච්චි කරන්න මේ විදිහට මේ වගේ දැන් හැම පැත්තක්ම එකම විදිහට මේ විදිහට කුක් කරගන්න ඉතින් මේ අතරත් මතක ඇතුව කුක් කරගන්න තුර තමයි හය පැත්තම සමානව කුක් වෙන්නේ ඉතින් මේ බලන්න ඔය පාට පේන ඇති මේ විදිහට තිබුණා හොඳටම ඇති දැන් මේ මේ වගේ හොඳට හදාගන්න දැන් ඔයගොල්ලන්ට පේන ඇති මේක ඔක්කොම හරි පහසුවෙන් ලේසියෙන් අපි කුක් කරගත්තා මේකම විදිහට බලන්න තියෙනවා මේ හැම එකක්ම එකම විදිහට කුක් කරලා තියෙනවා ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ විදිහට හදාගන්න මම ඊට පස්සේ මම ප්ලේට් එක තියලා පෙන්නන්නම් ඉතින් මේක හරි පහසුයි හැබැයි මතක තියාගන්න අත පුච්ච ගන්න එපා මේ වගේ ටොංගයක් ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් අවශ්‍ය වුණොත් ඉතින් මේ මම අද හදාගත්ත මේ එලෝ රොටි ඉතින් මේක මම හදාගෙන තියෙන්නේ මේ රෙක්ටැන්ගල් විදියට ඉතින් අපි දැන් ෆිෂ් රොටි වගේ හදනවා නම් අපිට පුළුවන් එක ට්‍රයිඇන්ගල් විදියට හදාගන්න ඉතින් මේක ඔයගොල්ලොත් මේ විදියට හදන්න බලන්න මේ හරි පහසුයි ඔයගොල්ලන්ට පේනවා මේකේ තෙල් ගතිය පේන්නේ නැහැ වැඩිය ඔය දකින්න ඇති මම දාපු ඒවා ඉතින් ඔයගොල්ලෝ දැක්කාද කොහොමද මම මේ වගේ එලෝ රොටියක් හදාගන්නේ කියලා ඉතින් ඔයගොල්ලෝ හදන්න මොන හරි ප්‍රශ්නක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න අපේ ට්‍රැවල් ෆේස් පේජ් Facebook එකට ඒ දාලා කියන්න මොන හරි තේ ඔයගොල්ලෝ ගැටුවක් තියෙනවා නම් ඉතින් මම හිතනවා අද යමක් ඔයගොල්ලෝ මේකෙන් ඉගෙන ගන්න ඇති කියලා නැවතත් මේ වැනිම ලස්සන වීඩියෝ එකක් කමෙන්තුතුළු ඔබට සුබ දවසක් ආයුබෝවන්